අද දවසේ මේ අස්වැසුම නව යෝජනා ක්‍රමය පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේ අදහස් කීපයක් දක්වන්න කැමති මම දැක්කා මන්ත්‍රීවරු ගණනාවක් මේ තියෙන සමෘද්ධි ව්‍යාපාරය තවත් දිනේවා මේ ව්‍යාපාරය තවත් ශක්තිමත් වේවා වගේ දේවල් කියනවා මගේ ප්‍රාර්ථනාව නම් සමෘද්ධියත් අස්වැසුමත් මේ සියලු ව්‍යාපෘති වහලදාන දවසක් ඉක්මනින් උදා වේවා කියන එක. ඒ කියන්නේ මොකද්ද? අපේ රටේ මිනිස්සු ටික ශක්තිමත් වේවා. ඉක්මනින් පොහොසතුන් වේවා. ඉක්මනින් ව්‍යවසායකයින් වේවා. ඉක්මනින් ඒ අය ශක්තිමත් මිනිසුන් වෙන්න කියන එකයි අපි බලාපොරොත්තු වෙන එතනින් උඩට ගන්න එක. හැබැයි ඉතින් අපි දන්නවා එහෙම කරන්න හැමෝම කැමැත්තක් දක්වන්නේ නැහැ කියලා. කොහොම වුණත් අද අපි මේ රට වැටිලා තියෙන තත්ත්වේ මොකද්ද මේ අතේ රටේ ආර්ථිකය කඩාගෙන වැටලා තියෙන්නේ සරලවම කිව්වහම අපේ රටේ ආදායමට වඩා අපේ වියදම වැඩි. එතකොට ආදායමට වඩා වියදම වැඩි නිසා අපිට ණය ගන්න සිද්ධ වුණා. මේක තමයි අපිට සරලවම සිද්ධ වෙච්ච කාරණාව. එතකොට මේකට හැම වෙලාවෙම අපි දේශපාලඥයාට රාජ්‍ය සේවකයාට අපි ඇඟිල්ල දික් කරනවා. හැබැයි මේක කාටවත් ඇඟිල්ල දික් කරලා බේරෙන්න පුළුවන් වැඩක්ද කියන එක අපි කල්පනා කරන්න ඕනි. මොකද අපි මේ අර්බුදේ මුහුණ බරපතල විදියටම මුහුණ දෙච්ච වෙච්ච වෙලාවේ තමයි මේ මේක ගැන අපි කතා කරන්න පටන් ගත්තේ. හැබැයි මේ ඇඟිල්ල දික් කර කර ඉඳෙද්දි එහෙම නැත්නම් මේ අර්බුදය මේ වෙනකම්ම මේ කතාව කියනවනම් කිය කිය හිටියොත් අපිට අර අපි කතා කලින් කතා කර මේ පරණ ලෝකෙම තනි වෙලා ඉන්න වේවි. ඒ විදියටම අපිට ජීවත් වෙන්න වේවි. අපි කියන්නේ මේ රටට මේ ආදායම වියදම වැඩි වෙන කාරණාවේදී 2020 දී සමෘද්ධි සහන ගෙවීම වෙනුවෙන් මේක අපි ගෙවනවා බිලියන 52.5ක් බිලියන 52.5ක් ගෙවන 2020 දී විතර. එතකොට 2015 වසරේදී ප්‍රතිලාභ සඳහා දෙන දීමනාව ඉහළ දැම්ම. 2015ෙත් මේක ඉස්සුවා. හැබැයි ඒකෙන් මොකද්ද වුනේ? දැන් වැඩි කරා. ඒකෙන් මොන හරි වෙනසක් වෙලා තියෙනවද? මේකනේ අපි බලන්න තියෙන්නේ. දැන් මුදල් රාජ්‍ය අමාත්‍යතුමාලා දෙන්නම ඉන්නවා. ජනසවි ආරම්භ කළේ පවුල් 12ක්. හැබැයි ඒකේ ඍජු පළදා ඍජු ප්‍රතිලාභින් ලක්ෂ 24ක් විතර ලැබුණ කියලා තමයි සමෘද්ධි දෙපාර්තමේන්තුව අනුගමනය කරන් අනුමාන කරන්නේ. සමෘද්ධි ආරම්භ කරද්දී පවුල් ලක්ෂ 14යි. ඒක 14 ලක්ෂ 40198යි. අද වෙනකොට පවුල් 17 ලක්ෂ 50000ක් විතර සමෘද්ධි හරහා ඉන්නවා. දැන් බලන්න 14 17 වෙනවා. එතකොට මෙතනින් ඉවත් වීමක් සිද්ධ වෙලා නැහැ. මේ සහනාධාර අරගෙන එතකොට මිනිස්සු දියුණු වෙලා නැහැ. එතකොට දවසින් දවස ගොඩ වැඩි වෙලා. එහෙනම් මොකද්ද මේකෙන් කරලා තියෙන වැඩේ? එතකොට මිනිසුන් සවිබල ගන්නවලද? නැහැ. මිනිසුන් ශක්තිමත් කරලද? නැහැ. නැ ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? මේකට හේතුව තමයි ගොඩක් අය කියනවා මේකට හේතුව දේශපාලනය කියලා. ඔව්. දේශපාලනය කිව්වහම දේශපාලනයගේ දේශපාලකනේ. එතකොට පක්ෂ දේශපාලනේ ඒ විතරක් නෙවෙයි. පුද්ගලික මිනිසාගේ දේශපාලනයත් මේකට වලපෑවා. ඒක නිසා දේශපාලකණයට විද්‍යතරක් ඇඟිල්ල දික් කරන කැම්පේන් එකක් මේ දවස්වල යනෝනේ 75 වසරක් මේ වැඩේ කරේ දේශපාලකණියා කියලා. ඒකයි මේ හැම තියෙන પરම්පරාවට මේක මේ හිතන් ඉන්න අලුත් પરම්පරාවට අපි මතක් කරලා දෙන්න ඕනේ අපේ රටේ ඉතිහාසයක්. අපිට මතකයි අපේ අම්ම ළඟ එනවා හාල් සේරු දෙක දෙනවා කිව්වා නේද? එහෙම කියලා මිනිස්සු පෙළපාලි ගියා. මැතිණියට හාල් සේරු දෙක නිකන් දෙනවා කියලා ආපු ගමන් හාල් සේරු දෙකට පොරොන්දුවට ආණ්ඩුවක් හදන්න පුළුවන් වුණා. නිකන් දෙනවා කියපු ගමන් හැදුවා. මොකද උනේ ඊළඟට? ඊළඟ ආණ්ඩුවට හාල් සේරු දැන් මේකට ඉස්සෙල්ලා 1 2 දෙනවා කියන්නේ. ඊට පස්සේ ඒක පෙරලන්න ඊළඟ ආණ්ඩුව මොකද කළේ? 68ක් දෙන්න පොරොන්දු වුණා. 68ක් නිකන් දෙනවයි කිව්වහම ඔන්න මිනිස්සු ආයි ඡන්දේ දුන්නා. හැබැයි ඒක අරගෙන විවෘත ආර්ථිකයට මුහුණ දෙන්න හැදුවා. හැබැයි විවෘත ආර්ථිකයට මුහුණ දෙන්න හදනකොට මේකේ ප්‍රතිඵලය දිලිඳුකම නැති වෙනවා කියලා දැනගන්නකොට අර දැන් වගේ කැරලි ගහන කණ්ඩායම නැගිටලා ඒ වෙලාවේ කැරලි ගහන්න පටන් ගත්තා. කැරලි ගහන පටන් අරගෙන එතකොට මොකද කරේ? ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා පොල් බෑය මිල කීයද කියලා කිව්වා. පොල් බෑය 35යි මම පොල් ගෙඩිය 35ට දෙනවා කියලා ඡන්දේ ගත්තා. මේ බලන්න කොතනද කතා කරලා තින්නේ කියලා. දැන් චන්ද්‍රිකා මැතිණි එනවා. එතකොට පාම් ගෙඩිය රුපියල් 5යි හරි 5යි 50යි හරි. ආණ්ඩුව ගණන් 3යි 50ට පාන් ගෙඩිය දෙනවා කියුවාම ඒතර 1යි 50ට ආණ්ඩුව ගන්නෙ. 1යි 50ට ආණ්ඩුව ගන්නෙ. දැන් බලන්න දැන් වැඩක්ද කරලා තියෙන්නේ මිනිස්සුද දේශපාලඥයද?
තොර මිනිස්සු නෙවෙයිද මේකට ඡන්දේ දුන්නේ එහෙම නැත්නම් මේ වෙනස්කම් කරගත්තේ හැමදාම සහනාධාර දෙන්නේ දේශපාලකයන් මේක කිව්වම දෙන්න වෙනවා එතකොට ආණ්ඩුවේකට සහනාධාර දෙන්න ණය ගන්න වෙනවා මේකනේ මේ ක්‍රමේ පැටලීලා ගියේ ඉස්සරහට එතකොට ගෝඨාභය මහත්තයා මොකද කරේ මහින්ද මහත්තයා පොර 350 දෙනවායි කිව්වා ගෝඨාභය මහත්තයා මං පොර නිකන් දෙනවා කියලා කිව්වා හරිනේ අයියා 350 දෙනවා කිව්වා මම නිකම්ම දෙනවා පොර කියලා දුන්නා හැබැයි මේවලට වියදම් කරේ මොනවද සල්ලි මේවට වියදම් කරේ සහනාධාර දෙන්න වියදම් කරේ රටේ බදු මුදල් රටේ ආදායම නැති උනේ එහෙමයි එතකොට මේක තමයි උනේ 52 ඉඳලා හැමදාම සිංහල පමණයි කියාගෙන ඉස්සෙල්ලා සිංහල පමණ සිංහල කියලා කියලා ඊට පස්සේ සිංහල පමණයි කියලා එක එක වෙලාවට ජාතිවාදී දාන්න බැරි වුණොත් බඩට කතා කරලා හරි නිකන් දෙනවයි කියලා හරි තමයි මේ රටේ ඡන්ද ගන්න පුළුවන් උනේ ඉතින් මිනිස්සු ඡන්දේ දුන්නේ නිකන් දෙන්නේ වැඩියෙන්ම කවුද කියලා බලලා කකුස්සිකට හරි ගෙදැට්ටගෙන දෙනව නම් නිකන් මොන පාතාලේ වුණත් කමන්නේ කුඩු වික්කත් කමන්නේ කකුස්සිකට ගෙනත් දෙනව නම් තකරම ගෙනත් දෙනව නම් ළමයට පොට්ටික ගෙනත් දෙනව නම් ඡන්දේ දුන්නා නිකන් හම්බෙනව නම් මේ නිකන් කන එහෙම නැත්තම් නිකමුන්ගේ සංස්කෘතිය තමයි නිර්මාණය වුනේ මෙතන වැරද්ද වුනේ එක තැනක විතරක් නෙවෙයි එතකොට මේක මොකද්ද කරේ ඊට අමතරව දැන් පහුගිය අවස්ථාවේදී රට අමාරුවෙම වැටලා ඉන්න වෙලාවකත් මේ සහනාධාර ටික දෙන්න අපේ අර ඉහළ පැලැන්තියට සහනාධාර දෙන්න ඡන්ද ගන්න උමනාවට බදු ටික කප්පාදු කරා රටේ ජාතික ආදායම බදු ආදායම 140කින් කඩාගෙන වැටුණා ට්‍රිලියන 3ක් සල්ලි අච්චු ගැහුවේ ඒ වෙලාවේ සල්ලි අච්චු ගැහුවේ එක පාරට කැබිනට් එකට පේපර කරගෙන ඇවිල්ලා ඇමතිවරු දන්නේවත් නැහැ නිලධාරින් මේ තීන්දුව తీරන ගත්තා කවුද මේවට දැන් වග කියන්න වෙලා තියෙන්නේ දැන් මේ හැම එකක්ම වෙලා තියෙන්නේ මේ හැමදාම මේ මිනිස්සුන්ව දුප්පත්කමේ තියාගන්න මේ මිනිස්සුන්ව මෙතන තියාගන්න යම් කිසි කණ්ඩායමකට උමනා කරනවා දැන් ඒක එතනින් වෙනස් කරන්නයි අවශ්‍ය වෙලා තියෙන්නේ එතකොට මේ අධ්‍යාපනයේට වෙන් කළ මුදල් ප්‍රමාණය බලන්න මේ සහනාධාර දෙන්න වෙන් කරපු මුදල් ඉන්ධන සහනාධාරය විදුලිය දුන්නේ සහනාධාර ක්‍රමයට විදුලිය දුන්නේ මිලට නෙමෙයි සහනාධාර වතුර ටික දුන්නේ සහනාධාර එයාලා ශ්‍රී ලංකාවේ එයාලයින් එකට දුන්නා යටකරා සල්ලි ගණනාවක් ඒ වගේ පළදායි නොවන ව්‍යාපෘති වලට වියදම් කරපු සල්ලි ටික යට කරපු සල්ලි ටික මේ රටේ අධ්‍යාපනයට දෙන්නා මේ රටේ සෞඛ්‍යයට දෙන්නා මේ රට අද කොතනට දියුණු කරන්න තිබුණාද හැබැයි සහනාධාර මානසිකත්වයට හුරු වෙච්ච දේශපාලන ක්‍රමය මේ රට විනාශයට ගෙන ගියා මෙන්න මේකයි අද අපිට වෙනස් කරන්න තියෙන්නේ එතකොට මේ හැම දෙම නිකන් දෙනකොට අධ්‍යාපනයටත් නිකන් දෙනකොට නොමුලේ දීපු අධ්‍යාපනයට පස්සේ දියව් දියව් කියලා රස්සා ටිකත් නිකන් දියව් කියලා පාරට බහිනවා උපාධිය ගත්තට පස්සේ එහෙම තමයි රස්සාව ලැබුණට පස්සෙත් අරක දියව් මේක දියව් කියලා හැම දෙම නිකන් දෙනකන් නිකන් කාර්යාලයේ වැඩ කරන්න තමයි වැඩ පිළිවෙල හදලා තියෙන්නේ මේක තමයි අපිට වෙච්ච දේ දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අද ප්‍රශ්නයක් තියෙන විදේශගත ශ්‍රම විදේශ වෙනව ශ්‍රමිකයෝ තාන්තාව් හැබැයි මේ හැම කෙනෙක්ම බොහෝ බහුතරයක් මේ අන්ත දුප්පත්කම් පෙළෙන ඒ වගේම මේ සමෘද්ධි පවුල් වල අය හැබැයි මේ අය ඒ කියන්නේ දිරිගන්වන්න වැඩ පිළිවෙලක් සිද්ධ වෙලා නැහැ එහෙනම් මේක පළදායිතාව පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ අය තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා එතකොට මේකෙදී අපි පැහැදිලිවම කියනවා මේක තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නිවැරදිව අය තෝරා ගන්න ඕනි. නිවැරදිව තෝරාගෙන ඒ අයව බල ගන්නවන්න ඕනි. පළදායිතාව ක්‍රමිකව මනින්න ඕනි. නැත්නම් හැමදාම සමෘද්ධිය දීලා ඒක දේශපාලන ව්‍යාපාරයක් විදියට තියාගෙන එහෙම නැත්නම් ඒකෙන් මිනිස්සු බැඳගෙන තියාගන්න දෙයක් කරන්න බෑ. හැමදාම මිනිස්සු දුප්පත්කමේ තියාගෙන ඉන්න බෑ. එහෙමනම් අද අලුත් අස්වැසුම වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කරලා තියෙන ඇප් එකක් කරා තොරතුරු එකතු කරා කවුරු හරි වැරදි තොරතුරු දීලා තියෙනවනම් දීප පුද්ගලයයි ඒ වැරදි තොරතුරු ඇතුල් කරපු පුද්ගලයාටයි දෙන්නටම අධිකරණයේ හමුවේ නඩු පවරන්න පුළුවන් තරමේ බලය හිමි වෙනවා. එතකොට මේකට ඇතුල් කරන්න පුළුවන් වෙන්නේ සැබෑම අඩු ආදායම් ලාභීන් පමණයි. ඒ විතරක් නෙමෙයි වාර්ෂිකව මේක අලුත් වෙනවා. වාර්ෂිකව අලුත් වෙනකොට ඒ අය ශක්තිමත් වෙලා මේ ව්‍යාපාරයෙන් එළියට යන්න ඕනි. ඒ අය ශක්තිමත් ව්‍යවසායකයන් බවට පත් කරන්න ඕනි. ඒකයි මේකේ වැඩපිළිවෙල. එතකොට මේක මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. හැබැයි අද බොහෝ වෙලාවට අපි කල්පනා කරලා බැලුවාම මේ ඵල මේ සමෘද්ධි ව්‍යාපාරයෙන් සමහර අය දියුණුයි. වාහන තියෙනවා, 3 wheel තියෙනවා, වාහන තියෙනවා, සමහරු රට සමහරුන්ට බොහොම පිටරටවල වලින් ආදායම් එන්නේ. හැබැයි කවුරුත් අයින් වෙන්න කැමති නැහැ. දුප්පත් ලේබලෙම ගහගෙන ඉන්න කැමති. ඇයි? සමෘද්ධි ව්‍යාපාරයත් එක්ක බැඳිලා තියෙන විශාල ප්‍රතිලාභ ගණනාවක් තියෙනවා. විදුලි බල මණ්ඩලයෙන් ලයිට් කනෙක්ෂන් එකක් ගන්න ගියාම ඒක නිකන්
මේ වගේ ගොඩක් දේවල් විවිධ 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 දේවල් ගොඩක් රැඳිලා තියෙනවා. එන්නේ ඒ ඵල ඒ ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණෙන් මෙයයි මේක රැඳිලා ඉන්නවා. තමන් ව්‍යවසායකයෙක් කියන නම ගන්න වට වඩා දුප්පතෙක් කියලා ඉන්න එක වාසිය කියලා හිතනවා මේ ප්‍රතිලාභ ගන්න. ඒ නිසා මේ සමෘද්ධිය හා බැඳුණු අනෙකුත් වැඩපිළිවෙළවල් වහාම ක්‍රියාත්මක වන පරිදි යම්කිසි සමාලෝචනයකට ලක් කළ යුතුයි කියන කාරණාවත් මම මුදල් අමාත්‍යතුමාට මේ වෙලාවේ සිහිපත් කරනවා. අපේ රාජ්‍ය මුදල් අමාත්‍යතුමාලා දෙන්නට සිහිපත් කරනවා. ඒ වගේම මේ අපි මතක් කරන්න ඕනි මේ රටේ මුදල් ආදායම නැති වෙනකොට මේ රටේ මුදල් අච්චු ගහනකොට තමන්ට ඕන ඕන විදියට මුදල් අච්චු ගහලා ට්‍රිලියන 3ක් දක්වා මුදල් අච්චු ගහලා ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ඕන විදියට පාවිච්චි කරලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඕන ඕන විදියට සම්මත කරගෙන මේ රටේ මුදල් පිළිබඳ විනය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ඇති කරගත්තා. විශේෂයෙන්ම ඒ කාලේ හිටපු මුදල් ලේකම්ලා පී.බී. ජයසුන්දරලා ඒ වගේම කබ්‍රාල් මැතිතුමන්ලා ආටිගල මහත්තයලා වගේ අය අවුරුදු 10ක් 15ක් භාණ්ඩාගාරය ඇතුලේ ඉඳගෙන මේ දක්වා කරපු විනාශය මොකක්ද කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. අද වෙනකොට මේ රට දුක් විඳිද්දි ඒ අය මේකේ වගේ වගක් නැතුව එළියට ඇවිල්ලා විකට කකා කතා කිය කී යද්දි IMF ගැන විවේචනය කරද්දි මුදල් කොච්චර අච්චු ගැහුවත් කමක් නැහැ කියලා කරපු විනාශේ අද අපි නැවත සමාලෝචනය කරන්න ඕනි තත්වයකට ඇවිල්ලා තිනවා කියන එක අපි සිහිපත් කරනවා. හැබැයි ඇඟිලි දික් කරන්නේ දේශපාලඥයාට. කවුද මේව හැමදේම කරලා තියෙන්නේ? කවුද මේව පිටිපස්ස ඉඳලා තියෙන්නේ? කවුද මේ වලට උපදෙස් දීලා තියෙන්නේ? කවුද මේ වලට ප්‍රමාණික දැනුමක් තියෙනවා කියලා විශේෂඥයෝ කියලා මේ වලට උපදෙස් දීලා තියෙන්නේ? නම් මේවා ගැන හොයලා බලන්න. එතකොට දැන් අද හැමෝම කියනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන හම්බෙනකොට ඒ අයගේ සහයෝගය හම්බෙනකොට කප්පාදු කිරීම රසක් තියෙනවා කියලා නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද වෙනකොට කියලා තියෙන්නේ මේ අවශ්‍යතාවය රැකිය යුතු අය ආරක්ෂා කරගත යුතු අය ආරක්ෂාව කිරීම සඳහා හොඳ ආරක්ෂිත දැලක් හදන්න කියන එක. ඒ වෙනුවෙන් තමයි මේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙද්දී හැම කෙනෙක්ම අමාරු වෙටිලා ඉන්න අයව බලා ගන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. අපි ඉස්සරහට මේ රජයක් විදියට අපි අධ්‍යාපනයට සෞඛ්‍යයට සමාජ ආරක්ෂණයට ආරක්ෂාවට අපි මුදල් වෙන් කරනවා. හැබැයි සල්ලි ඔබතුමාට තව විනාඩි 3ක කාලයක්. හැබැයි සල්ලි තීන අය රකගන්නවත් සල්ලි තීරණ අයගේ බදු කපා හරින්නවත් නෙවෙයි. සල්ලි තීන අයගෙන් බදු ගන්න. හැබැයි හැම දිනාටම පොදුවේ නීතිය ක්‍රියාත්මක වෙන්න හැම දිනාම එක මිලට බඩු ගන්න. හැබැයි අමාරුවෙන් ජීවත් වෙන අයට සහන සලසන්න එකම මිලට පෙට්‍රල් ලීටරේ ගහන ගහපු එක ගහලාගෙන ගියේ සහනාධාර මිලට පෙට්‍රල් ලීටරේ ගහගත්තේ V8 එකයි 3 wheel එකයි මෝටර් සයිකලේ සේරම. හැබැයි ඒක වැරදි. අද හරි මිලට හැමෝම තෙල් ගහනවා. හැබැයි සහනාධාර ලැබිය යුත්තට අපි ඒව බලා ගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. බොහෝම අය චෝදනා කරනවා පිටරටවල් වල ඉඳගෙන. ඒ වගේම ලංකාවට ඇවිල්ලා සමහර වෙලාවට බලන්න අර රට බලන්න මේ රට ඒ රටවල් වල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ බලන්න ඒගොල්ලන්ට රස්සාව නැති වෙච්ච ගමන් සහනාධාර හම්බ වෙනවා ඩෝල් එක හම්බ වෙනවා ඒගොල්ලන්ව බලා ගන්නවා. අධ්‍යාපනයේ බලන්න කොච්චර සුරක්ෂිතද පින්ලන්තේ අධ්‍යාපනය කොහොමද කතා කරන්නේ. හැබැයි අපේ රටේ ඒ වගේ සිස්ටම් එක වෙනස් කරන්න හදනකොට පාරට බැහැලා ඉල්ලුවේ සිස්ටම් එක වෙනස් කරන්න කියලා. හැබැයි අද අපි මේ සිස්ටම් එක වෙනස් කරනවා. ඒ සිස්ටම් එක වෙනස් කරලා નિયમિત ක්‍රමවේදයට හදනවා. සුදුස්සාට විතරක් අවශ්‍යතාවයේ තියෙන කෙනාට විතරක් ආධාර දෙන්න හදනවා. ඒ වගේම નિયમિત ක්‍රමවේදයට මේ රාජකරණය කරන්න හදනකොට විපක්ෂයේ සමහර වෙලාවට ඇවිල්ලා කතා කරන්නේ මේ සිස්ටම් එක හදනවට විරුද්ධව. අද අපි මේ වෙලාවේ ආරම්භ කරලා තියෙන්නේ මේ සිස්ටම් එක වෙනස් කරන්න. දැන් මේ අමාරුවෙන් ආර්ථික ප්‍රශ්න ටික හදාගෙන එනකොට ඊයේ අද දවසේදී මුදල් කමිටුවේ ට්‍රිලියන 3ක් අනුමත කරා කියලා භාණ්ඩාගාර මුදල් වලට ට්‍රිලියනයක් අනුමත කරා කියලා අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා කියන අනීතිකයි මේක කරන්න බෑ කියලා. මන් දන්නේ කොහෙන්ද නීතිය දන්නේ කියලා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මුදල් සාවර නියෝග 121 එක අනුව සභාපතිවරයා ඔව් විපක්ෂයෙන් පත් වෙනෝනේ. හැබැයි ඉල්ලා ආසෙච්ච නැති අවස්ථාවක ඉල්ලා ආසෙච්ච වෙලාවක පුළුවන් පත් කරන්න සාවර නියෝග 132 එක යටතේ කවුරු හරි ඒ වෙලාවට తాවකාලිකව පත් කරන්න පුළුවන්. හැබැයි ඒ අනුව පත් කරලා තියෙන වෙලාවකදී අවශ්‍ය රටේ අවශ්‍යතාවය අනුව රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන බාධා කරන්නේ නැතුව මුදල් ඇමතුමා යෝජනා කරලා තියෙන කැබිනට් මණ්ඩලය අනුමත කරපු යෝජනාවක් ඒ වගේම නිලධාරීන් ඇවිල්ලා තීරුම් කරලා දීලා ගියාට පස්සේ ඊට කලින් පක්ෂනායක රැස්වීමේදී
තව දුරටත් මේක තියාගෙන තියන්න දෙයක් නැහැ රජයේ අවශ්‍යතාවයේ අනුව මිනිසුන්ගේ ගෙවල් ගෙවන්න තියෙනවා රටේ රට පවත්වාගෙන යන්න තියෙනවා ඒ කාරණා වෙනුවෙන් අනුමත කරනවා හැබැයි ඒක වැරදි කියලා නීතිය නොදන්න කමට කතා කරනවා කාලය අවසන් කරගන්න එතුමගේ නීතිය නොදන්න කම පිළිබඳ කතාවකින් මම මේ කතාව අවසන් කරනවා පෞගේ කාලේ මේ අපේ ප්‍රේමදාස ජනාධිපතිතුමා මිය ගියපු වෙලාවේ කාලය අවසන් කරගන්න නයි පළවෙනිදා ඉවර වෙච්ච වෙලාව පොඩි බොහෙමකටියෙන් මිය ගිය වෙච්ච වෙලාවේ එතුමා ලංකාවට ඇවිල්ලා ගොඩ බහැපු ගමන් ඒවා එතුමව ගන්න ගියපු හිටපු മന്ത്രിතුමෙකුයි තුන්දෙනෙක් ගිහාම අහලා තින්නේ අපේ අම්මා දිවුරුම් දුන්නද කියලා ඒ කියන්නේ ප්‍රේමදාස මහත්තයා ජීවිතුන් අතර නැති වෙලා ලංකාවට ආවහම පිටරට මිල්හිල් කොලෙජ් එකේ ඉගෙන ගන්න ගිහිල්ලා අහලා තින්නේ අපේ අම්මා දැන් දිවුරුම් දුන්නද කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවවත් නීතියවත් නොදැන තාත්තා මැරුණාම අම්මා ජනාධිපති වෙනවයි කියලා හිතාගෙන ඉන්නවනම් ඉතින් මේ මුදල් පනත පිළිබඳව කතා කරලා නීති විරෝධී කියලා කියන එක අහන්න දෙයක් නැහැ විහිළුවක් නැහැ එතුම දන්න නීතියක් නැහැ බොහොම ස්තුතියි।